ආයුබෝවන් ස්වාධින් රූපණී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත කොස්ගම රෝහලෙන් පැනලා සහස් පුරයෙන් කොටුවුණු කොරෝනා සැකකරු GMOA හඳුනාගත්තායයි කියන අවදානම් ප්‍රදේශ පහ මුදල් කාරක සභාවටත් විපක්ෂය ඡන්දයක් ඉල්ලයි ඉල්ලපු විපක්ෂයට 17යි දිනපු ආණ්ඩුවට 87යි රට වෙනුවෙන් ඩයනාගත් තීරණයට සජිත් පිලෙන් අමනාපය දුන් පොරොන්දු ඉටු කරමින් රැකියා විරහිත අඩු ආදායම් ලාභීන්ටත් නිපුණතාවක් නැති අයටත් රැකියා වරම් දීම ඇරඹේ සහරාන්ගේ බිරිඳ දොරවල් වහගෙන සහරාන් ගැන මොනවා කීවාද ට්‍රම්ප් බයිඩන් කතා උණුසුම මැද අවසන් ඡන්දයට තව දින 10යි දේශීය පුවත් කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවති කල්තබීමේ විවාදයේදී මැති ඇමතිවරුන් අදහස් පළ කළා විශේෂයෙන්ම කොවිඩ් වසංගත තත්ත්වයේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් අපිට මාර්තු මාසයේ 9 වෙනිදා මා හිතන්නේ පළමු වතාවට මුණ ගැහෙනවා. ඊට පසුව යම් ප්‍රමාණයක් මේක සමාජයේ පැතිරෙමින් තිබුණත් ආණ්ඩු විසින් ගනු ලැබූ යම් සාධනීය කරුණු හේතු කොටගෙන යම් ආකාරයකට අපිට මේ පළවෙනි පියවර මැඩ පවත්වා ගැනීම හැකියාව ලැබුණා. තාම සැකයක් මතුවී තිබෙනවා මේ දෙවෙනි අදියර ලංකාවට ආවේ කොහොමද කියන ප්‍රශ්නේ. මිනුවන්ගොඩ බෙන්ඩික්ස් කර්මාන්ත ශාලාව මෙම ආයතනය සඳහා UL 1159 දරන ගුවන් යානයෙන් සැප්තැම්බර් මාසයේ 22 වෙනිදා ඉන්දියාවේ සිට කණ්ඩායම් පැමිණලා තිබෙනවා. බෙන්ඩික්ස් කම්පැනි විසින් තමයි ඒගොල්ලෝ ගෙනල්ලා තිබෙන්නේ. ඒ වගේම තවත් වාර්තාවන් පළ වී තිබෙනවා යම් ඉන්දියානු කලමනාකරණ මට්ටමේ කණ්ඩායමකුත් මෙම ආයතන වෙත ගෙනාපු බව. ඒ නිසා ගරු කථානායකතුමනි මේ ඉන්දියාවේ සිට බෙන්ඩික්ස් ආයතන සඳහා ගෙනාපු සේවකයින් නිසි නිරෝධායන ක්‍රියාමාර්ග අනුගමනය කරාද කියන එකක් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු තිබෙනවා. අපි දන්නා තොරතුරු නැහැ නම් ඉන්දියාවෙන් කවුරුවක්වත් ගෙනාවේ නැහැ කියන එක අපිට තියෙනවා. ඉන්දියානුවන් ආවද නැද්ද කියන එක පිළිබඳව සැකයක් තිබෙනවා. ඉන්දියාවේ පිහිටා තිබෙන බෙන්ඩික්ස් ආයතනයක වැඩ කරන ශ්‍රී ලාංකිකයන් ගෙනාවෙත් නැද්ද කියලා ඔබතුමා ප්‍රතික්ෂේප කරනවා. විදේශ රටවල් වල ඉන්න 40,000කට වැඩි ප්‍රමාණයක් බෙන්ඩික්ස් ආයතනෙන්ද කියන එක අපි වෙනම ගෙනල්ලාද කියන එකත් බලන්න. ඉන්දියාවේ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් ආපු පිරිස ෂෙරටන් හෝටලේ 6 වෙනිදා දක්වා නිරෝධායනය කළා. එතකොට ඒ අන්තිමටම ආපු කණ්ඩායම. එතකොට 6 වෙනිදා වෙනකොට මේ රෝගීන් අපිට අඳුනාගෙන ඉවරයි. මේ අය ෂෙරටන් හෝටලේ නිරෝධායනය වෙනකොට බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ රෝගය මතුවලා ඉවරයි. ඉතින් ඒ නිසා මේකට කිසිම සම්බන්ධතාවයක් නැහැ අඳුරු කුමාර. රජය වෙනුවෙන් ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා ඒ පැමිණි සියලු දෙනාම දවස් 14ක නිරෝධායනය සහ එතනින් පසු නිවෙස්වල කරන නිරෝධායනයට යටත් වුණා කියලා. එතුමා මේ ප්‍රශ්නේ යොමු කරාට පස්සේ මා අපේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා විශේෂඥ වෛද්‍ය සංජීව මුනිසිංහ මහත්මයාගෙන් මේ ගැන විමසල යව්වා. එතුමා මට එවලා තියෙනවා ඒ නිරෝධායනය වුණ අයගේ ඒ PHI මහත්තුරු ලබා දුන්න සහතිකපත් බව අපි ළඟ තියෙනවා. ඒක නිසා පුවත්පතක එහෙම වார்த்தාවක් තිබුණා නම් ඒක මුළුමනින් අසත්‍යයි. දැන් අර හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් වලට බැන බැන දැන් ගල්ගමුව රෝහලෙන් හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් ඕඩර් කරනවා. මම යෝජනා කරේ හොඳ නරක හොයලා බලලා තීන්දුව ගන්න. නමුත් මොකද කරේ? නිකම් බොරුවට බෙහෙත් දෙක නම් කියව කියව ඒකෙන්ම තේරෙනවා මොලේ පරිමාණය. ඔව් ගල්ගමුව රෝහලට අද නෙමෙයි 1930 ඉඳලා ක්ලෝරොක්වින් ඕඩර් කරනවා මැලේරියාවට. ඒකට කොරෝනා වලට විතරක් නෙමෙයි. අද මෙතුමා මෙතුමගේ සමාජ මාධ්‍යාල හරහා කිව්වේ ලංකාවේ සියලුම රෝගීන්ට ප්ලැකනිල් භාවිතා කරන්න හොඳයි කියලා. ඒ සමාගම් වල නම් සඳහන් කරලා මෙතන ඒවට ප්‍රසිද්ධිය දීලා ලෝක සෞඛ්‍ය සංගමනත් පිළි අරගෙන නැහැ. උසස් පෙළ විභාගයේ පැවැත්වෙනවා දෙවතාව කල් ගිහිල්ලා මේ මොහොතේ. විභාගයේ නොවැම්බර් මාසේ 6 වෙනිදා දක්වා තියෙනවා මේ සෙනසුරාදා තියෙනවා ජෙනරල් ටෙස්ට් එක. සඳ තියෙනවා ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රේ. මම දැකද විභාග කොමසාරිස්තුමා කියලා තිබ්බා අර ජෙනරල් ටෙස්ට් එකේ ලකුණු 30කට වඩා අරගෙන තියෙනවා නම් මීට පෙර විභාගයක එන්න ඕනේ නැහැ කියලා. එයින් යම් අසසිලක් වෙයි. වරාය නාවික අමාත්‍යවරයා හැටියට ගරු අමතුමිය අපිට තමයි මේකේ ප්‍රබල බලපෑමක් තියෙන්නේ. අපි දන්නවා මේ නැව්වල එන්නේ ඔක්කොම විදේශිකයෝ.
මේ අසල්වැසි රටවල්වල ඒවා විශේෂයෙන් මේ රෝගේ ව්‍යාප්ත වෙනවා. ඒ අභියෝගයට අපි මුහුණ දුන්නා. අද මේ වන විට අපි වරාය ආරක්ෂිත බවට පරිවර්තනය කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ හදලා තියෙනවා. එකම අද මේක කොරෝනා විවාදයක් වුණත් මේක ගැන කතා කරන දෙයක් වුණත් මම ඊයේ ගත්ත තීරණය ගැන මට පොඩ්ඩක් මේක පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් තියෙනවා මේ ගරු පාර්ලිමේන්තුවට. ඊයේ මම විපක්ෂයේ සමාජිකයෙක් හැටියට මම ගත්ත තීරණයක්. මම මේ රට ගැන හිතලා ඒ තීන්දුව ගත්තේ ඇන්ටෝනියෝ රෝමේ සීසර්ව මරපු වෙලාවේ. ඇන්ටෝනියෝ ඒ පිහිය ගෙනල්ල අපි කිව්වා මුල් රටේ රෝමේ ජනතාවට මම සීසව මැරුවා. එතකොට මුළු රෝමේම කෑ ගැහුවා උඹ තමයි ළඟම හිටියේ ඇයි සීසව මැරුවේ කියලා. ඇන්ටෝනියෝ දුන්න උත්තරය තමයි මම සීසට ආදරෙයි. නමුත් මම රෝමයට ඊටත් වැඩි ආදරෙයි. අන්න එතනදී මම මගේ රටට ආදරෙයි. මේ ජනාධිපතිවරණයක් තියලා තුනෙන් දෙකක බලයක් අරගෙන 69 ලක්ෂයක් එතුමට ඡන්දය දීලා මේ රටේ ජනාධිපති හැටියට පත් කරලා එතුමාව අද්දක බැඳලා ගඟට විසිකල්ලා කියනවා පීනන්න කියලා. එතුමට පීනන්න බෑ, එතුමා ගිලෙනවා. අපිට පඹයක් කැපා රටක ජනාධිපති හැටියට. අපිට සේනාධි නායකයෙක් ඉන්න ඕනේ. එදා ඒ සේනාධි නායකයෙක් හිටපු හින්දා තමයි මේ අවුරුදු 30ක යුද්ධය අපි ජයගත්තේ. සමහර වෙලාවට විනය පරීක්ෂණ පවත්වන්න පුළුවන් පක්ෂය තුලින් දේවල් කරන්න පුළුවන්. හැබැයි මේ රටේ ජනාධිපතිතුමා එක්ක එකතු වෙලා මේ මගේ සහයෝගය එතුමට මම දෙනවා මේ රට හදන්න ඉදිරියට යන්න. ඔබතුමාලා ගත්ත තීන්දු තීරණ ප්‍රමාද වීම හරහා තමයි මේ නව පොකුරක් නිර්මාණය වුණේ කියන එක මම බොහොම පැහැදිලිව කියනවා. තිබුණු කොරෝනා අවදානම මේ දෙවනි රැල්ලේදී නිර්මාණය වුණේ නැහැ. නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා කියන විදිහට රෝගීන් කීප දෙනෙක් හම්බ වෙච්ච වෙලාවේ අපි එදා රට වැහුවා. හැබැයි අද සමාජ ආර්ථික සියලු තත්ත්වයන් ගැන කටයුතු කරනකොට එදා කටයුතු කරපු ආකාරයට අද අපට කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. මේ සම්බන්ධයෙන් අපි තීරණ ගනු ලබන්නේ හසල දැනුමක් තියෙන වසංගත රෝග අංශේ ඉන්න ඒ මහා දැනුම් සම්භාරය එකඟ කරගත්තේ විද්‍යාඥයින් සහ විශේෂඥ මහතුරුන්ගේ මහත්මීන්ගේ උපදෙස් මතයි ශ්‍රී ලංකා රජය කටයුතු කරගෙන යන. විපක්ෂ නායකතුමා පහුගිය දවස්වල සඳහන් කරා වෛද්‍යවරුන්ගේ සංගමයක කිව්වයි කියලා සමාජය තුල මේ රෝගය පැතිරීමක් තියෙනවායි කියලා. සමාජගත වෙලා කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් යම් කිසි රටක රෝගයක් සමාජගත වෙලා කියලා තහවුරු කරන නිර්ණායකයන් තියෙනවා. ඒ නිර්ණායකයන් වලට අනුව වසංගත රෝගාංශය කියනවා නම් සමාජගත වෙලා කියලා අපිට කියන්න පුළුවන් සමාජගත වෙලා කියලා. එහෙම නැතුව වෛද්‍යවරුන්ගේ සංගමය කිසිසේත් මෙහෙම කියන්නේ නැහැ කියලා එතුමන්ලා මේ මේකේ සඳහන් කරලා තියෙනවා. අද දිනේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 609 දෙනෙකු වාර්තා වුණා. ඉන් 496 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපළෙන්ද 48 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් කොරෝනා පොකුර ආශ්‍රිත නිරෝධායන මධ්‍යස්ථානවලින්ද හඳුනාගත් බවයි සෞඛ්‍යංශ පවසන්නේ. ගාල්ල ධීවර වරායෙන් 5 දෙනෙකු සහ බේරුවල ධීවර වරායෙන් 20 දෙනෙකුද අද දිනේ හඳුනා ගැනුණු අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් 40 දෙනෙකුද මෙසේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ට ඇතුළත්. අපේ රටේ කොරෝනා තත්ත්වය ගැන විමසා බලනකොට ඊයේ දවසේදී ආසාදිතයන් 309 දෙනෙක් හඳුනා ගන්න අපේ සෞඛ්‍ය අංශ සමත් වුණා. මේ අය අතරින් 121 දෙනෙක් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් තමයි හඳුනාගත්තේ. ඒත් එක්කම තවත් 188 දෙනෙක් හඳුනාගත්තා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ආශ්‍රිත පිරිසෙන්. මේ තොරතුරුත් එක්ක අපි සූදානම් අදත් විමසා බලන්න කොරෝනා වෛරසයේ අලුත්ම තත්ත්වය කොහොමද කියලා මේ විදිහට. මෙතෙක් මෙරටින් හමු වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 6896ක්. ඉන් 3644 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 3238ක්. වෛද්‍ය විමර්ශන යටතේ රෝගීන් 426 දෙනෙකු පසුවන බවයි සෞඛ්‍යංශ පවසන්නේ. මේ අතර 14 වන කොරෝනා මරණය ඊයේ වාර්තා වූ අතර එසේ මියගිය කුලියාපිටි ප්‍රදේශයේ පදිංචි කාරණියක වූ 57 කාන්තාවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන නීති අනුව කොළොන්නාව ආදාහනාගාරයේදී අද පස්වරු විසිදු කෙරුණා. මේ අතර බේරුවල ධීවර වරාය තාවකාලික වසා දැමීමට පියවරගෙන තිබෙනවා. එම ධීවර වරායේ ආහමු ලෙස තෝරාගත් ධීවරයන් 100 දෙනෙකු PCR පරීක්ෂණවලට යොමු කිරීමෙන් පසුව ඔවුන්ගෙන් 20 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමගයි මෙම පියවර ගැනුණේ. කොස්ගම සාලාව රෝහලින් පැනගිය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකසහිත රෝගියා බොරැල්ල වනාතමුල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ දිස්වා ගැනුණා.
ඔහු යළි කොස්ගම රෝහල වෙත සෞඛ්‍ය ආරක්ෂිතව යොමු කිරීමටයි පියවර ගැනුණේ. මොකක්ද වුනේ? කොස්ගම හොස්පිටල් එකකින් පැනලා ආපු කොරෝනා පොසිටිව් වෙලා ඉන්න patient කෙනෙක්ව අල්ලලා සාස්පර නිවාස සංකීර්ණයේ හැංගිලා ඉඳලා එයා 19.90 ගිලනතු වේවා මගින් බොරෙල්ල පොලිසියත් එක්ක එකතු වෙලා අපි යවලා තියෙනවා දැනට අවශ්‍ය කටයුතු වලට. එයා කිවිණි තට්ටුවේද ඉඳලා තියෙන්නේ දැන් මේ? 3 වෙනි තට්ටුවේ ගෙදරක හැංගිලා ඉඳලා තියෙනවා. මට ඒ ගෙවල් වල කටිය දැනුම් දීලා ඊට පස්සේ පොලිසියත් එක්ක එකතු වෙලා අපි යවල්ලා ආයි අනිත් පැත්තට යව්වේ. ආශ්‍රිතව කී දෙනෙක් විතර හිටියා කියලා හිතනවද පුතුම? විතර හැටියට ආශ්‍රිතව ඉන්නේ ලිෆ්ට් එකේ ඔපරේටරුයි ඒ ගෙදර කට්ටිය විතරයි. වෙන කවුරුවත් ආශ්‍රිතව මෙතනට මේ සාහස්පුරයට ආවට පස්සේ කිසිදෙකින් හම්බෙලා නැහැ. ඒ ආශ්‍රිතව වෙච්ච කට්ටිය නිරෝධායනය කරලා තියෙනවා. මොහු කොස්ගම ප්‍රධාන මාර්ගයට පැමිණ මගී බස් රථයක නැගී ඔරුගොඩ දක්වා පැමිණ එතැන් සිට පාගමනින් සාස්පුර මහල් නිවාස සංකීර්ණයට පැමිණ තිබ බවයි හෙළිව තිබෙන්නේ. මේ අතර 26 හැවිරිදි මෙම සැකකරු කොස්ගම නගරයෙන් පලා යන අයුරු CCTV කැමරාවල මේ ආකාරයෙන් සටහන් වී තිබුණා. විශේෂයෙන්ම මොහු නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත මෙන්ම ඊට අදාළ රෙගුලාසි යටතේ වරදක් කර තිබෙනවා. එනම් යම් පුද්ගලයෙකුට යම් ස්ථානයක රැඳී සිටීමට නැත්නම් ප්‍රතිකාර ලබා දීමට නියෝග කර තිබියදී එයින් පලා යාම, ඒ අනුව මෙම ප්‍රතිකාර සහ නිරෝධායන ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු නඩු පැවරීමට බලාපොරොත්තු වෙනවා. මේ පැන යාම සම්බන්ධයෙන් කොස්ගම, ග්‍රෑන්ඩ් පාස් සහ බොරැල් පොලිස් ස්ථාන මගින් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කොරෝනා ආසදිතයන් තවමත් වාර්තා වන්නේ කුඩා පොකුරු මට්ටමින් බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ. මේ රෝගීන් වාර්තා වීමේදී 2817ක් වාර්තා වෙන්නේ මිනුවන්ගොඩ ඒ පොකුර ආශ්‍රිතව. එතනින් හඳුනාගත්ත සමහර රෝගීන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ ස්ථානයට ගොස් තියෙන බව, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොළ ආශ්‍රිතව මේ ඇතිවෙච්ච ද්විතීක පොකුර ඉතාමත්ම විශාලයි, ඒ වගේම කටපුරාම විහිදෙන එකක්. ඉතින් මේ තත්ත්වයට ජනතාවගේ විවිධ කණ්ඩායම්වල යම්කිසි විදිහේ කුතුහලයක් තියෙනවා මේ රෝග තත්ත්වය මේ පෙන්වන්නේ සමාජගත වීමද කියලා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමාජගත වීම නැත්තම් මේ රෝග ව්‍යාප්තිය පිළිබඳව තියෙන අර්ථ දැක්වීම අනුව තවදුරටත් අපිට මේ වාර්තා වෙන්නේ විශාල පොකුරක් පමණයි. ඒ පොකුර රට පුරා විහිදී ගොස් තියෙනවා. සමහර අවස්ථාවලදී ඒ පොකුර තුලින් බිහිවෙන ද්විතීක පොකුරු අපි දකින්න ලැබෙනවා කුඩා ප්‍රමාණයෙන්. රටේ තැන් තැන් වලින් පොකුරු වාර්තා වීම තියෙනවා. නමුත් දැනට වසංගත රෝග විද්‍යාංශ කියන්නේ මේ සියල්ල මිනුවන්ගොඩ පොකුරත් එක්ක සම්බන්ධයි කියලා. ඒතොර ඒ අය සතුව නම් තොරතුරු තියන්නේ අපිට පිළිගන්න සිද්ධ වෙනවා ඒ අය කියන දේ ඇත්තයි කියලා. ඒ අනුව තමයි සමාජ ව්‍යාප්තියක් දක්වා තාම රට ගිහිල්ලා නැහැයි කියලා රජ වෛද්‍යාරින්ග සංගමයටත් ප්‍රකාශ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. සමාජ ව්‍යාප්තියක් ඇත්තටම සිද්ධ වෙච්ච මොහොතක මේ අපි කතා කරන සන්දර්භය එහෙම නැත්තම් වටපිටාව සම්පූර්ණයෙන් උඩු යටිකුරු වෙනවා. මරණ ගාන වැඩි වෙනවා. රෝහල් පද්ධතියේ ඇඳන් සංඛ්‍යාව ප්‍රමාණවත් නැති වෙනවා. රෝහල් කාර්ය මණ්ඩලය විඩාව පත් වෙනවා. ඒ අයගේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ ප්‍රමාණවත් නැති වෙනවා. එතකොට මේ සියල්ල හරහා ඉතාම භයානක තැනකට තමයි රට ගමන් කරන්නේ. යම් කිසි මොහොතක සමාජ ව්‍යාප්තියකට ඇත්තටම අපි ප්‍රවේශ වුණොත් වෙන කවරදාටත් වඩා සමාජ ව්‍යාප්තියක් කරා ගමන් කරන්න තියෙන ඉඩකඩ උපරිමයෙන් වැඩි වෙලා තියෙනවා මේ මොහොතේදී. මේ ඇක්ටිව් කේසස් ගන්න, ඒ කියන්නේ අපි ඉන්න සක්‍රීය රෝගීන් ප්‍රමාණය මේ පහුගිය සති දෙක ඇතුළත කොච්චර එකපාර කොච්චර වැඩි වුණාද කියන එක ඔබට පැහැදිලි වෙනවා. මේ ගමන් කරමින් තියෙන තැන සංකීර්ණ තැන අපි ගමන් කරමින් ඉන්නේ. මේ වන විට කොරෝනා අවදානම් ප්‍රදේශ පහක් හඳුනාගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම් වෛද්‍ය සිනල් ප්‍රනන්දු මහතා අද ප්‍රකාශ කළා. ඉතාමත් අවදානම් ප්‍රදේශ පහක් තියෙනවා. අපි දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් කුරුණෑගල දිස්ත්‍රික්කය, ගම්පහ, කෑගල්ල, කොළඹ සහ කළුතර කියන දිස්ත්‍රික්ක. ඒ ප්‍රදේශ හඳුනා ගැනීමට යම්කිසි ප්‍රමාදයක් සිද්ධ වුණොත් මෙය ව්‍යාප්ත වෙනවා. නිලෝකල සෞඛ්‍ය සංවිධානය පවා ලෝකයටම උපදෙස් දෙන්නේ මේ අවස්ථාවේදී ප්‍රදේශ හඳුනාගෙන අවශ්‍ය තීරණ ගන්න මුළු රටම වසා ගැනීම අවශ්‍ය නැහැ කියන කාරණය. මොකද මුළු රටක්ම අපිට වසන්න වුණොත් ආර්ථික ගැටලු වෙනවා, දරිද්‍රතාවය වැඩි වෙනවා, ඒ වගේම දිලිඳුකම රටේ වැඩි වෙනවා, මන්දපෝෂණය වැනි විවිධ අතුරු ආබාධ අපිට ඒත් සමග මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කාසල් වීදියේ කාන්තාරෝහල 100%ක්ම ආරක්ෂිත බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා සඳහන් කළේ. කාසල් වීදියේ කාන්තාරෝහලේ අධ්‍යක්ෂකතුමා විසින් අපිට දන්වලා තියෙනවා ඒ රෝහලේ 2020 10/6 වෙනි දින කොවිඩ් සැකකරන රෝගී මවක් ඇතුළු වුණා. ඊට පස්සේ PCR පරීක්ෂණයට කොවිඩ් කියලා තහවුරු වෙලා මොලේරියාව රෝහලට වෙත යොමු කරා. හැබැයි ඒන් පසුව සමාජය තුල සහ සමාජ මාධ්‍ය දාලාහරහා මේ රෝහලේ තියෙන අනාරක්ෂිත බව හෝ එහෙම නැත්නම් රෝහල් කාර්ය මණ්ඩලයේ සහ පවුලේ සමාජිකයන් පොඩි පොඩි යම් යම් ගැටලු ඇති වෙලා තියෙනවා කියලා නිසා එතුමා කියලා තියෙනවා පැහැදිලි
පැහැදිලිවම මේ රෝහලේ රෝගී සත්කාර කටයුතු ඉතාම ක්‍රමවේදය ආරක්ෂිත බවටත් කාර්ය මණ්ඩලයේ සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කළ ගත යුතු නොවන බවටත් ජනමාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබා දෙන්න කියලා. ඒ කියන්නේ මේ රෝහල 100%ක්ම ආරක්ෂිතයි. කර්මාන්ත ශාලාවල සිටින සේවක සේවිකාවන් සුරක්ෂිත කිරීමට කටයුතු කරමින් පවතින බව විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය ප්‍රකාශ කළා. අපි පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය අංශයේ විදියට තීරණයක් ගෙනලා තියෙනවා. සෑම කර්මාන්ත ශාලාවක් සඳහාම කෝවිඩ් වැළැක්වීම සූදානමට සහ සේවක සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා නිලධාරියෙකු වෙනම පත්කරන ලෙස නිර්දේශ කරලා තියෙනවා. එතකොට මේ අදාළ නිලධාරියාගේ නම ඒත් එක්කම ඒ දුරකථන අංක ඇතුළු අනිකුත් විස්තර විශේෂයෙන්ම තමන්ගේ කර්මාන්ත ශාලාව කියන ප්‍රදේශයේ බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්මා හරහා අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමාට හෝ තුමියට ඒ විස්තර නොපමාව ලබලා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒත් එක්කම මේ කියන කර්මාන්ත ශාලාව ආයෝජන කලාපයට අයත් කර්මාන්ත ශාලාවක් නම් ඒ විස්තර හැකි ඉක්මනින් තමන්ගේ කර්මාන්ත ශාලාව පවතින ආයෝජන කලාපයේ අධ්‍යක්ෂක තුමාටත් ලබලා දෙන එක ඉතාමත්ම වැදගත්. මේ වෙනකොට අපි කර්මාන්ත ශාලාවල සෞඛ්‍ය මාර්ගෝපදේශකයන් පිළියෙල කරලා තියෙනවා. ඒ තුලින් තමන්ගේ කර්මාන්ත ශාලාව සෞඛ්‍ය ආරක්ෂිතව COVID-19 තත්ත්වය තුළ කෙසේද මුහුණ දෙන්නේ කියන එක බොහොම පැහැදිලිව දක්වලා තියෙනවා. මේ අතර අද පෙරවරුවේ ඉන්දියාවේ චෙන්නයි සිට පුද්ගලයන් 8 දෙනෙකුද ජපානයේ නරේටා සිට පුද්ගලයන් 9 දෙනෙකුද මෙරට වෙත පැමිණියා. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගෙනුනේ. ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුළ මේ දක්වා නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයන් සංඛ්‍යාව 56,302ක්. තවත් පුද්ගලයන් 8,632 නිරෝධායන වෙමින් සිටින්නේ මධ්‍යස්ථාන 73ක් තුළයි. ඊයේ දිනය තුළ PCR පරීක්ෂණ 8,071ක් සිදු කළ බව සෞඛ්‍යංශ පවසනවා. ඒ අනුව දිවයිනේ පුරා මෙතෙක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 415,243ක්. අපි එකට එකතු වෙලා වැඩ කරලා විශාල අභියෝග ප්‍රමාණයක් දිනපු රටක්. එනිසා කොරෝනාව කියලා කියන්නේ අපිට එක අභියෝගයක් විතරයි. අපි හොඳට හිතලා වැඩ කරමු. කොරෝනාව කියන අභියෝගය හොඳට දිනලා පෙන්නමු. රටටම ඇඳිර නීතිය පනවන බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. සත්‍යන්තයේදී නිරෝධායන ඇඳිර නීති කඩකරන්නන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා අවධාරණය කළේ. පවතින කොරෝනා තත්ත්වය හමුවේ ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරු නීතිය ක්‍රියාත්මක කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේම ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. කොළඹ දිස්ත්‍රික්කයේ කොටහේන පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා ඇති අතර මටක්කුලිය පොලිස් බල ප්‍රදේශයටද නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මෝදර පොලිස් බල ප්‍රදේශයටද නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති අතර බ්ලූමෙන්ඩල් පොලිස් බල ප්‍රදේශයටද නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ග්‍රෑන්ඩ් පාස් පොලිස් බල ප්‍රදේශයට මෙන්ම වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයටද නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා. කුරුණෑගල පොලිස් වසම් පහකටද මේ වන විට ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ඒ අනුව කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා ඇති අතර දුම්බල සූරිය පොලිස් බල ප්‍රදේශයටද ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම නාරම්මල පොලිස් බල ප්‍රදේශයටද නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ගිරවුල්ල පොලිස් බල ප්‍රදේශයට සහ පන්නල පොලිස් බල ප්‍රදේශයටද නිරෝධායන ඇඳිරි නීතිය මෙවන විට ක්‍රියාත්මක වෙනවා. රට වසා තමන බවට ඇතැම් පිරිස් ප්‍රචාරකෙන ගියද එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. යම් ආකාරයක ප්‍රවෘත්තියක් රටේ පළ වෙනවා. මුළු රටටම ඇදිරි නීත්‍යත්වයක් ප්‍රකාශයට කරන බව. නමුත් කිසිම එවැනි තීරණයක් මේ අවස්ථාව වන විට ගෙන නැහැ. ඒ නිසා ජනතාව ඒ සම්බන්ධයෙන් කලබල විය යුතු නැහැ. අද දින සවස 3:30ට පමණ කෝවිඩ් කාර්යසාධන බලකායේ රැස්වීම පැවැත්වුණා. එම රැස්වීම මගින් තමයි විශේෂයෙන්ම සෞඛ්‍ය බලධාරීන් සාකච්ඡා කර නිර්දේශ ඉදිරිපත් කරන්නේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව. නමුත් එවැනි කිසිම තීරණයක් ගැනුනේ නැහැ. රටටම ඇඳිරි නීති ප්‍රකාශයට පත් කිරීමක් ගැන. ඒ නිසා විවිධාකාරයෙන් ප්‍රචාරය වෙන කටකතාවල කිසිම සත්‍යක් නොමැති බව දැනුම් දීමට කැමැති. එවැගේම නිරෝධායන ඇඳිරි නීතිය සති අන්තේ ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට අපි තීරණය කරමු.
කර තිබෙනවා. එම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශවල කිසිම ආකාරයකින් තම නිවෙස්වලින් පිටතට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා. සංචරණ සීමා ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රදේශ හරහා ගමන් කරන වාහන යම් ආකාරයකින් එම ප්‍රදේශවල නවතා තිබුවොත් එරෙහිව ඉතා දැඩි ක්‍රියාමාර්ගගෙන එම වාහනද අධිකාරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. කොටහේන පොලිස් වසමට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් අපේක්ෂා කළේ කොවිඩ් 19 වෛරසය කොළඹට ව්‍යාප්ත වීම වළක්වා ගැනීම බව යුද හමුදාපති ලුතනල් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. මේ පෑලියගොඩ ප්‍රදේශයේ පමණක් නෙමෙයි විශේෂයෙන්ම ඔබ දන්නවා ඊයේ දිනේ සවස් භාගයේ අපි කොටහේන පොලිස් වසමටත් නිරෝධායන ඇඳිරි නීතිය දෙවීමට අපි කටයුතු කරන ලැබුවා. ඒ හුදෙක්ම පෑලියගොඩ හා සම්බන්ධ වෙච්ච අයවලුන් සහ උන්ගේ ආශ්‍රිතයන් හින්දා නිරෝධායන ඇඳිරි නීතිය යොදවලා බලාපොරොත්තු වෙන්නේ මේ කොළඹට ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට. පුද්ගලෙක්ගේ පුද්ගලයෙක්ට බෝ වෙන හින්දා සංසරණය අඩු කිරීමට හැකියාවක් තිබෙනවා නම් බොහෝ දුරට මේක අපි පතර ගෑම වළක්වා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඉතින් ඒකින්ද අපි බොහොමත්ම ඕනකමින් ඉල්ලා සිටිනවා කරුණාකරලා ඔබගේ මේ ප්‍රදේශ තුල සංසරණය බොහෝ දුරට අඩු කරන්න කියන එකයි කියන්න තිබෙනවා. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ඔන්ලයින් නොසේ ඖෂධ කෙන්වා ගැනීමේ වැඩපිළිවෙල ජලි ආරම්භ කර තිබෙනවා. ඊට අදාළ පියවර කණ්ඩා ලෙස ඔසුසැල් හිමියන් දැනුවත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා පත්කිරීම පිළිබඳ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාවත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මෙම යෝජනාවට ඡන්ද විමසීමක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා ප්‍රකාශ කළ අතර ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වුණා. එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 87ක්ද විපක්ෂව ඡන්ද 17ක්ද ලැබුණු අතර යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණා. දැන් මේ සභානායකතුමා ඉදිරිපත් කරන්න යන යෝජනාව ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ස්ථාවර නියෝගවලට පටහැනි. ඒක ඉදිරිපත් කරේ නැහැ නේ එතුමතාම. ඒක තමයි කරන්න කලින් කියන්නේ. ඉදිරිපත් කරාම කියන්නේ. ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවේ අංක 2 දරන විෂයයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 121 විධිවිධාන කුමක් සඳහන්ව තිබුණද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා එම කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් අතරින් කාරක සභාව විසින්ම තෝරාපත් කරගනු ලැබිය යුතු කියන යෝජනාව මං ඉදිරිපත් කරනවා. විපක්ෂයට තියෙන්නේ කාරක සභාවල එක කාරක සභාවක විතරයි සභාපතිත්වය. සභාපතිවරයා විරුද්ධ පාර්ශවයේ මන්ත්‍රීවරයෙකු විය යුත්තේ යන්නට යටත්ව තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සභාපතිවරයෙකු හා සාමාජික මන්ත්‍රීවරුන් 11 දෙනෙකුෙන් සමන්විත රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යනුවෙන් හඳුන්වන කාරක සභාව තිබිය යුත්තේ කියලා කියනවා. ඒක මුද්‍රණය කළා තියෙනවා. තීරණය කරනවා කියන්නේ එහෙම ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්න එපයි මේ පාර්ලිමේන්තුවේ. මේමයි මාව ඉදිරිපත් කළා තියෙන්නේ සභාපති හැටියට යෝජනා කරලා. ඇයි මට බයද? දැන් මේ ප්‍රශ්නේ කතානායකතුමනි ගිය පාර්ලිමේන්තුව තියෙද්දී ජනාධිපතිතුමත් අගමැතිතුමත් විපක්ෂ නායකතුමත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමත් මේ සියලුම දෙනා එක කණ්ඩායමක් හැටියට කටයුතු කරේ. ඒ අවස්ථාවේදී ගරු කතානායකතුමනි බහුතරයක් හිටපු විපක්ෂය හැටියට අපිට පිළිගැනීමක්වත් නොදෙන මේගොල්ලන් ඒ කටයුත්ත කරේ. ඒයින්ද ගරු කතානායකතුමනි බහුතර මන්ත්‍රීවරුන්ට ඒ කැමැත්ත දෙන්න. ඇයි හර්ෂද සිල්වාට මේ 3-2 ආණ්ඩුව බයද? මෙයා කවුද බය වෙන්නේ? කවුද මොකට බය වෙන්නේ? ඔයා බිල්ලෙක්ද? ඔයා බිල්ලෙක් නෙවෙයිනේ. ඔම ඉන්න හර්ෂ සිල්වා මැතිතුමා කතා කරන්නේ තොරතුරු දැනගෙන නෙමෙයි. කාරක සභාව පත් කරාම අනිත් කාරක සභාව වගේ ඕනෑම කෙනෙක් සභාපතිවරයා කරන්න පුළුවන්. ආචාර්යතුමා ලැජ්ජනදර අයිතිකාරය අපේ පැත්තට සම්දි දුන්නාම ලැජ්ජ තමයි ඔබට. ඔබට ලැජ්ජ වෙන්න ඕනේ. ඒ වෙච්ච ඉඳලා ගෙදර අස්සලා ගෙදර යන්න. එළවන්න ඉස්සලා ලේකම් අස්සලා ගෙදර යන්න. මම කෝප් කමිටුවේ හිටපු සමාජිකයෙක්. මම කෝප්ප කමිටුවේ ඉන්නවා. ගිය අවසරේ කෝප්ප කමිටුවේ සහ කෝප් එකේ විපක්ෂයට දුන්නා ඒ සභාපතිකම් මේකේ දෙපාරම දීලා නැහැ දෙකේම දීලා නැහැ. මේ මුදල් සභාපතිකම් අපිට දෙන්න. ඉඳ ගන්න දැන් ඡන්දය විමසන්න ඡන්දය පාවිච්චි කරන්න. ඡන්දය විමසීම අවසන්. එම යෝජනාවට පක්ෂව ඡන්ද 87කුත් විපක්ෂව ඡන්ද 17කුත් ලැබිලා තියෙනවා. ඒ නිසා යෝජනාව සම්මතයි. මෙරට ඉතිහාසයේ නව පරිච්ඡේදයක් එක් කරමින්
අඩුවාදෑම් ලාභී සහ නිපුණතා රහිත ශ්‍රමිකයන් ලක්ෂයකට රැකියා ලබා දීමේ වැඩපිළිවෙල වත්මන් රජය සාර්ථකව ක්‍රියාවට නංවා තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහන් බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකාය සඳහා රැකියා ලක්ෂයක් ලබා දීමේ සැලසුම යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවුණේ ඒ ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම මතයි. අපි විශේෂයෙන්ම අපේ රටේ තියෙන දිළිඳුකම නැති කරන්නට මූලිකත්වය දීලා තියෙනවා. ලක්ෂයකට දිළිඳු පුද්ගලයන් ලක්ෂයකට රැකියාවන් ලබා දෙනවා. මේ සංවර්ධන ක්‍රමවේදයේ කොටස්කරුවන් වෙන්නට කියලා ඉල්ලා සිටිනවා. ඉතා දිළිඳු මට්ටමේ සමෘද්ධිලාභී පවුල්වල සමාජිකයන් සහ සමෘද්ධි සහනාධාර නොලැබෙන පවුල් නගා සිටුවීම මෙම කාර්යසාධක බලකායේ අරමුණයි. අඩු ආදායම්ලාභී පවුල්වල ශ්‍රම බලකායට දායක විය හැකි පිරිස් හඳුනාගෙන සුදුසු ක්ෂේත්‍රයන්හි මාස 6ක පුහුණුවක් ලබා දීමෙන් පසු ස්ථිර රැකියා අවස්ථා ලබා දීම මෙමකින් සිදු කෙරෙනවා. විශේෂයෙන්ම රැකියා ලාභීන් පදිංචි ප්‍රදේශ තුලදීම ඔවුන්ට ඒ සඳහා ඉඩකඩ සලසා දීමටයි රජය පියවර ගෙන ඇත්තේ. කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අඩු අධ්‍යාපන මට්ටමක් සහිත නුපුහුණු පිරිස් තෝරා ගනිමිනුයි මෙසේ රැකියා ප්‍රදානය කිරීමට කටයුතු සම්පාදනය කෙරුණේ. එම වැඩපිළිවෙල යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ කිහිපයක රැකියා ලාභීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද සිදු වුණා. කැස්පෑව මැතිපුරණ කොට්ටාෂයේ රැකියා ලාභීන් 147 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීම සිදු වුණේ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. රත්නපුර නිවිතිකල මැතිපුරණ කොට්ටාෂයේ රැකියා ලාභීන් 41 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය සිදු කෙරුණේ සබරකමු පළාත් මාර්ගස්ථ මගේ ප්‍රවාහන අධිකාරී සභාපති රම්‍ය කුමාර වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ගෝඨාභය මහත්තයා මේ නව සංකල්පයේ යටතේ අපිට මේ අවස්ථාවේ රැකියාවක් ලැබුණා. ඉතින් ඒ රැකියාවක් ලැබුණ එකට සියලු දෙනාටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අඩු ආදායම් ලාභී පවුල්වලට මේ දුන්නු හයිය ගොඩක් අගය කරනවා. අඩු ආදායම් ලාභීන්ට රැකී රක්ෂා නැතුව ඉන්න කාලෙදි මෙවැනි වැඩසටහනකට යොමු වුණු ගැන මම ගොඩාක් සතුටු වෙනවා. මේ අතර නවලපිටිය ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වලින් තෝරාගත් 450 දෙනෙකුට බහුකාර්ය සංවර්ධන සහායකින් ලෙස පත්වීම් ලබා දීම සිදු වුණේ අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. නවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යාලයේදී එය සිදු කෙරුණා. මේ අතර රාජ්‍ය අමාත්‍ය චානක වකුමුරු මහතාද රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන අඩු ආදායම් ලාභී රැකියා ලක්ෂ්‍ය ලබා දීමේ වැඩසටහන සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කර සිටියා. අර සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගත්ත දරුවන් ලක්ෂයකට රැකියා දෙන වැඩපිළිවෙල ආරම්භ කරලා එයාට පුහුණුවට යන්න පත්වීම් ලිපි අපි ලබලා දෙනවා. එතකොට අපේ ආණ්ඩුව දීපු පොරොන්දුවක් තමයි, කරන්න අමාරුම පොරොන්දුවක් තමයි රැකියා එක්ලස 50,000ක් මේ රටේ ඇයට දෙන්න. පහුගිය ආණ්ඩුවට රැකියා 25,000ක්වත් දෙන්න බැරි වුණා. ලබන සඳුදාට මේ රටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යනවා අර රැකියා ලක්ෂයේ බලාපොරොත්තු වෙච්ච තරුණ තරුණියන්. ජනතාව වෙනුවෙන් අපි අපේ යුතුකම හරියට ඉෂ්ට කරනවා මේ කොවිඩ් ප්‍රශ්නේ තියෙද්දි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සහරාන් හෂීම්ගේ බිරිඳ අද සාක්ෂි ලබා දුන්නා. සහරාන් හෂීම්ගේ බිරිඳගෙන් ජනාධිපති කොමිසම පැය 6කට වැඩි කාලයක් සාක්ෂි සටහන් කරගත්තා. එම සාක්ෂි ලබා ගැනීම මාධ්‍ය වෙත විවෘත කෙරුණේ නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ රඳවාගෙන ප්‍රශ්න කළ සහරාන් හෂීම්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු ලබන මාස 4 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඊයේදිනේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. එමෙන්ම අද දිනේදී ඇය ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දුන්නා. යලිතමෙමු රාත්‍රී 9:30ට.